සියලුම ව්‍යාපාරික ප්‍රජාවගේ තියෙන ප්‍රධානම දුක්ඛ දෝම නාස්තිය තමයි තමන්ගේ දේපල අහිමි වෙන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ වැටෙන්න තියෙන උපරිමයට වැටිලා තියෙනවා. ඒ නිසා ගිලෙන්න යන එකකින් බේරගන්න පුළුවන්ද කියලා බලන්න මිලියන 300ට වඩා අඩුවෙන් ණය ගෙවා ගන්නට බැරුව වෙන්දේසියටපත් වෙලා තියෙන දේපල වෙන්දේසි කිරීම වර්ෂයක කාලයකට අත්හිට වීමේ තීරණේ අරන් තියෙනවා. ණය කපාහැරීමක් සිදු වෙන්නේ නැහැ නේ? කිසිසේත්ම නැහැ. මොකද එහෙම කරන්න බෑ. මෙහෙම කළොත් මේ බැංකු ක්‍රමය කඩා වැටෙනවා. කැබිනට් එක තීරණය කරා ඔබතුමා කැබිනට් බ්‍රීෆින් එකදී කරා රිපෝට් රුපියල් 98ට නඩු කිලෝ එක දෙන්න කියලා. නමුත් කෙරෙන්නේ නැහැ ඔබතුමා. 90ට ගන්න බෑ. මේගොල්ලෝ 105ට 110ට ඉක්ුණන්නේ කියලා. මොකද මේ මිල තීරණය කරලා තියෙන්නේ බලහත්කාරයෙන් නෙමෙයි. ජනාධිපතිතුමා වී මෝල් හිමියන් සමග සාකච්ඡා කරලා ඒ යන මිලදී ගැනීම හා නිෂ්පාදන වියදම් බලලා ලාභ තීරු තීරණය කළා තමයි රුපියල් 98 මිල තීරණය කළා. තීරණය ක්‍රියාත්මක කරන්නේ නැත්තම් ඒට අවශ්‍ය දැඩි පියවර අනාගතයේදී අනුගමනය කරයි. මට කියන්න පුළුවන් එච්චරයි. දැඩි පියවර අනාගතයේදී අනුගමනය කරයි.